රාජ සහෝදරයා කිව්වා මේ පුද්ගලික පාසල්වල ශාකා ධාන්‍ය යනවා දැන් හැමතැනම 400ක්. දැන් මෙහි තියෙනවා ප්‍රධාන පුද්ගලික පාසල් ජාත්‍යන්තර පාසල් ආනෝයකුත් නම් වලින් මම හිතන්නේ 100ක් ඉදිරි. 100ක් ඉදිරි තියෙන පුංචි පුංචි ඒවාත්. මම කියන්නේ මේවායේ ප්‍රමිතිය පාලනය කරන්න වහම. අපිට කාර්වල යන මිනිස්සු ඉන්නවා, බස්වල යන මිනිස්සු ඉන්නවා. එහෙම නෙමෙයි අධ්‍යාපනය. ඈ තියෙන ඒවා. දැන් මේ පාසල් තිබුණා පුද්ගලිකව එක එක ආගමික නිකායන්ට අයත්තු වෙලා. අපේ ආණ්ඩුවක් 1956 පස්සේ ගත්ත තීරණයක්. ඔක්කොම පාසල් රජේ වෙන්න ඕන. ඔක්කොම ගන්න වෙලාවේ හැම ක්‍රිස්තියානි සභාවකටම පාසල් දෙකක් දුන්නා. ඒගොල්ලන්ගේ පාලනය යටතේ දුවන්නේ. එහෙම තමයි ඔය සෙන්ට් ජෝසෙෆ්ස්, සෙන්ට් බිජස් කොන්වෙන්ට් ආදී දුවන්නේ. හැබැයි මම ගිය පාසල රිච්වෙන් කොලෙජ් එක, ඒක මෙතෝදිස්ත සභාවේ පාසල. අපේ මෙතෝදිස්ත සභාව තියාගත්තේ වෙස්ලි කොලෙජ් එක. රිච්වෙන් එක දුන්නා. එතකොට රිච්වෙන් එක මෙතෝදිස්ත පාසල. නමුත් බෞද්ධ ශිෂ්‍යෝ බෞද්ධරයා. දැන් මොකක්ද රිච්වෙන් එක කරන්නේ? රිච්වෙන් එක නිරාගමික විද්‍යාලයක් වඩපත්. නිරාගමික කියන්නේ සර්වාගමික. කිසිම ආගමකට අයිති නැහැ. රොයල් කොලෙජ් එක වගේ. ආගමකට අයිති නැහැ. ඒවා හැම ආගමම ඒවා උගන්වන. අන්න එවැනි ප්‍රමිතියක් අපි හදන්න ඕන මේ පාසල්වල. මේ ජාත්‍යන්තර පාසල් කියන්නේ ඒවට. පාඨමාලාව එකයි. පාඨමාලාව එකයි. හැමතැනම. අන්තිමට ඒවායේ එකම විභාගයක්, එකම පාඨමාලාවක්, එකම විභාගයක්. ඕන දැනක උගන්නන්න ඉගෙන ගන්න. නමුත් එකම විභාගයක්, එකම පාඨමාලාවක් හැම ආගමක්ම ඒවයි තියෙන්න පුළුවන් උගන්නන්න ඕන. එම නිසා අන්න එබඳු නීතියක් අතිරේක වශයෙන් දාන්න ඕන වහාම ඒවා දැන් තියෙන ජාත්‍යන්තර පාසල් වලටත් නියම කරන්න ඕන. මේවා විභාගات යන්නේ එක එක්කෙනාට ඕන හැටියට, අයිතිකාරයන්ට ඕන හැටියට. අධ්‍යාපනයේට අයිතිකාරයෝ ඉන්න බෑ. අධ්‍යාපනයේ අයිතිය ජාතියට. එනිසා මේ අධ්‍යාපන ගෙවල ඉගෙන ගන්නල කැමති ළමයි ඉන්නවනම් ගෙවල ඉගෙන ගන්න. ඒක අපිට වළක්වන්න බෑ. නමුත් අපට ඕන සර්වජන සෞඛ්‍ය අයිතියත්, සර්වජන අධ්‍යාපන අයිතියත්. ඒකට කියනවා අපි නිදහස් අයිතිය කියලා. සර්වජන කියන්නේ හැමෝන්ටම පුළුවන්. ඕන නැති කෙනෙක් ගෙවල ඉගෙන ගන්න. ඕන නැති කෙනෙක් ගෙවල බෙහෙත් ගන්න. ඒක ඒගොල්ලන්ගේ වැඩක්. නමුත් හැමෝන්ටම අයිතිය තියෙනවා. ඒකයි කියන්නේ යුනිවර්සල් රයිට් ඔෆ් এডুকেෂන්, රයිට් ඔෆ් හෙල්ත්. Thank you.